අයිබෝන් අයියේ ආයිබෝන් මාසිත අයියේ අද දිනේ අපි වෘත්තීය සමිති පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගමු. එතකොට රටේ පහුගිය කාලේ සිදු වුණු විවිධ ක්‍රියාවලට වෘත්තීය සමිති විශාල වශයෙන් මැදිහත් වුණා. හැබැයි දැන් IMF එක රටේ රාජ්‍ය ආයතන ඉක්මවන්න ගියද්දී වෘත්තීය සමිති නිහඬයි. එතකොට දැන් අපි දැන් ගත්තොත් එහෙම වෘත්තීය සමිති වලට විවිධ පක්ෂ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වලින් තමයි හැමදේම මෙහෙවන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම දැන් ටෙලිකොම් එකත් විකුණන්න හදනවා කියලා මේ මතයක් තියෙනවා සමාජය තුල. හැබැයි ඒ වෘත්තීය සමිති නිහඬයි. මේ සම්බන්ධව අයියාගේ අදහස් මොකක්ද? වසිත වෘත්තීය සමිති කියන්නේ යෝජිත විද්‍යාත්මක සමාජවාදයේ තුල දේශපාලන මෙවලමක් නෙවෙයි. පවතින ධනවාදයේ තුල කුණු වෙච්ච උපකරණයක්. එතකොට දැන් රටවල් විනාශ කරන්න වෘත්තීය සමිති පාවිච්චි කරනවා. අපේ රටේ විශේෂයෙන් මේ මොහොතේ පවතින භූදේශපාලන තත්ත්වයන් එක්ක සියලු වෘත්තීය සමිති අර ඔබ කිව්වා වගේ දේශපාලන පක්ෂවල සම්බන්ධයි බලල්ලාඩු ජංගි අරගලේ ඔප්පු කෙරුවාය. ඒ අනුව වෘත්තීය සමිති සියල්ලම මේ මොහොතේ ජංගි අරගලයට සමාන්තරව ක්‍රියාත්මක IMF ආර්ථික ඝාතක ක්‍රියාදාමයට සම්බන්ධයි. එතකොට එහි කුට ප්‍රාප්තිය තමයි ඔබ දැන් මේ කතා කරන ටෙලිකොම් ආයතනයේ විකුණා දැමීමට ගන්නා උත්සාහය. රනිල් වික්‍රමසිංහ ජංගි අරගල ජනාධිපතිවරයා ප්‍රංශ සංචාරයේදී මැද්දේදී එංගලන්තයටත් ගොඩ වෙලා ලන්ඩන් හිල්ටන් හෝටලේදී සුභාස්කර නලිරාජ මුණ ගැහෙනවා. LTT සැකකරුවන් නිදහස් කිරීම සහ ටෙලිකොම් ආයතන විකිණීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ වෙලා තියෙනවා. වෘත්තීය සමිති මීක් නැහැ. නැත්තේ වෘත්තීය සමිති සියල්ලම පාහේ නටවපු ජංගි අරගලයට දෙමළ ඩයස්පෝරාව අනිවාර්යයෙන්ම ඩොලර් වීසි කරනවා. ඩොලර් කානු හදනවා. මේ ඩොලර් සපයන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානම බලලෙක් තමයි, කළු බලලෙක් තමයි අලිරාජා සුභාෂ්කර. එතකොට මොනම් විදිහකටවත් ටෙලිකොම් සුභාස්කර නලිරාජා ගන්න යනවා නම් අපි ප්‍රාර්ථනා කරමු එසේ නොවේවා කියලා. එහෙම ගන්න උත්සාහය සාර්ථක වෙනවා නම් ඒ උත්සාහය සාර්ථක කරන්න සියලු වෘත්තීය සමිති විශේෂයෙන්ම ජවීපේ පෙරටු ඊට අමතරව ගුරු විදුහල්පති රිලා නැටුමේ ජෝසප් ස්ටාලින් ඔහුට දෙමළ ඩයස්පොරාවට සම්බන්ධ බව කියවෙන කතා හුඟක් තියෙනවා. එහෙම අනුමාන කරන්න පුළුවන් අපිට. ඒතොර කොහෙත්ම පොදුවේ වෘත්තීය සමිති පෙනහිටි නෑ වෙනුවේ. පෙනහිටින රටට එරෙහිව ටෙලිකොම් ආයතනය විකුණා දැමීම සඳහා ටෙලිකොම් විතරක් නෙමෙයි රටම විකුණන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න සහායට දැනි තමයි වෘත්තීය සමිති. ඔව් එතකොට දැන් ඒ වගේම දැන් අයියගේ වැඩසටහන වල සම්බන්ධ අයියගේ වැඩසටහන වල තිබ්බා මේ මැක්ස්ටි සම්බන්ධව කොහොමද ජනතා විමුක්ති වෙතුනේ ඒකට සම්බන්ධ වුණේ කියලා. ඒ සම්බන්ධ පොඩ්ඩක් නැවත විග්‍රහයක් කරුවොත් එහෙම වසිත ටිකක් පරිස්සමට ගැන මම කතා කරන්න හේතුව මම මැක්සි ආයතනයේ සභාපතිවරයා මැක්සි පෙරේරා මැනේජින් ඩිරෙක්ටර් තෝ තමයි අධ්‍යක්ෂ කල්මනාකර අධ්‍යක්ෂවරයා තෝම තමයි ඔහුගේ මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකවරයෙක් විදිහට එක දිගටම අවුරුදු 5කට කිට්ටු කාලයක් අමාරු ශේෂ්ත්‍රයක් ඊට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ වැඩබිමේ විවිධ වැඩසටහන් මෙහෙවමින් අඛණ්ඩව දිවාරෑ වැඩ කරමින් ඉන්නවා දුෂ්කර කාලයක්. මේ දැනුත් මම අවශ්‍ය පරිදි අවශ්‍ය වුණොත් ඒ මාධ්‍ය සහ මානව සම්බන්ධ උපදේශක කාර්යයන් වෘත්ති මට්ටමේ කරනවා. එතකොට අර සදාචාර සම්පන්න සහ වෘත්තිමය සීමාවන් ඇතුළේ ඉඳගෙන තමයි මම දැන් මේ විග්‍රහය කරන්නේ ඔබට. නැත්තම් එය එක්තරා ආකාරයක අසාධාරණයක් වෙන නිසා. කොහොම නමුත් ජනතා විමුක්ති පෙරමුණ මැක්සි ආයතනයේ ඇතුළේ තිබුණු තත්ත්වයන් පාවිච්චි කරලා වෘත්ති සමිතියක් හදනවා. හරියටම ඔබට කිව්වොත් එය ආයතනයේම එක්තරා උමනාවක් සඳහා. එහෙම තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් පුද්ගලික ආයතන කියන්නේ යලි පවුල්නේ. පවුල් එක්කනේ වැඩ කරන්නේ. ඒතර පවුල් ඇතුළේ විවිධ දේපොළ වලට සම්බන්ධ පරිපාලන කටයුතු සහ තවත් අතිරේක සම්බන්ධතාත් එක්ක ප්‍රශ්න ඇති වෙනවනේ. එහෙම ඇති වෙනවා. ඒ තමයි පුද්ගලික අංශයේ ස්වභාවය. එතකොට මේ ධනවාදී කේද වාචකයක්. ධනවාදී යලි පවුලක්නේ. ඉතින් කොහොම නමුත් ඒ වෘත්තිමය තත්ත්වයන් ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ නියත වශයෙන්ම එහි මෙහෙයුම් උපකරණ බවට පත් වෙනවා. ඒ සඳහා තෝරගන්නේ අස්කරන නියමිතව හිටපු. ඒ කියන්නේ උදාහරණයක් මැක්සිස් සභාපතිවරයා කලමනාකර අධ්‍යක්ෂවරයා මගේ මිත්‍රයා මැක්සි පෙරේරා සහ මම අපි දෙන්න එකතු වෙලා මේ අනුකම්පා කරලා අස් නොකර හිටපු වැරදි කරලා පෙන්ඩිං ලයිස්තු තියාගෙන හිටියා
ඔවුන්න මේ කළමනාකරණය කරලා හදමු කියලා පුනරුත්ථාපනය කරමු කියලා. ඇතර මැක්සි කිව්වේ එහෙම අවශ්‍ය නැහැ කියලා. මැක්සි කිව්වේ මේගොල්ලෝ අයින් කරලා දාමු කියලා. කියන්නේ අයින් කරන්න අවශ්‍ය වැරදි කරලා තිබ්බා. මගේ තමයි බලපෑම තිබුණේ නැහැ අපි මේක උත්සාහ කරමු. මේ මිනිස්සු හදලා ගමු කියලා. එවැනි පුද්ගලයන් කණ්ඩායමක් එකතු කරලා සාමාන්‍ය වෘත්ති සමිතියක් හදන්නේ 7 දෙනයි ඕන. මම කොළඹ ඉන්න වෙලාවක වෙන්න අපුයි නැති වෙලාවක මේ වෘත්ති සමිතිය හදලා මැක්සි පෙරේරා මහත්මයාට මේ ලිපිය ගිහින් දෙනවා. ඒතර වෘත්ති සමිතිය හදනවා. ඊට පස්සේ ඉතින් මැක්සිස් ආයතනයේ ඇතුලේ කළු බලල් අණ්ඩක් වගේ වැඩ කරනවා මේ පිරිස. ඒ වෘත්ති සමිතියේ නායකය හැටියට පෙනී සිටපු පුද්ගලයා පළාත් පාලන මැතිවරණයටත් ඉල්ලනවා. ඊට පස්සේ මෙයා හිතන්නකෝ JVP. ඊට පස්සේ දැන් මේ සියල්ල වෙනවා. වෙලා අවසානයේදී ඔවුන්ගේ අභ්‍යන්තර ආරවුල් මේ බොරුවක් නෙමේ මේක. ඇත්ත වෘත්තිමය කටයුත්තක් නෙවෙයිනේ. ඒ අභ්‍යන්තර ආරවුල් මත අවුරුදු දෙකක් දෙකමාරක් වගේ යනකොට ඊටත් කලින් වගේ මේ වෘත්ති සමිතිය වාෂ්ප වෙලා යනවා. ඒ කියන්නේ මේ හොරු කට්ටියක් මේ හොරු හොරු වැරදි කරපු අය වෙන ගේම් වලට නෙවෙන්නේ වෘත්ති සමිතිය හදාගන්නේ. ඔවුන්ම මේ එකිනෙකාව නිකන් මේ මරාගෙන මැරිලා වගේ යනවා ඉවර වෙනවා. දැන් මේ වෙනකොට මැක්සිස් ආයතන වෘත්ති සමිතියක් නැහැ. හැබැයි මේ වෘත්ති සමිතිය හදන්න සම්බන්ධ වෙන්නේ වසන්ත සමරසිංහ. ඒතර වසන්ත සමරසිංහ රහසිගත වෙන්න අපුට ගිහිල්ලා අර වැරදි කරපු අයත් එක්ක සාකච්ඡා කරන විදිය, ඊට පස්සේ වෘත්ති සමිතිය අටවන විදිය, එහි ක්‍රමවේදයන් මේ සියල්ලම මම දන්නවා. ඉතින් දැන් කවුරු හරි ඊට සම්බන්ධ පුද්ගලෙක් අභියෝග කෙරුවොත් මට පුළුවන් මේ ඊට වඩා තොරතුරුත් එකම කතා කරන්න. හැබැයි පැහැදිලිවම මේ වෘත්ති සමිතිය හැදුවේ ආයතනික උමනාවක් සඳහා. ඒ ටිකක් සීරුවට කතා කරන්න ඕන එකක්. නමුත් පුළුවන්. ඒ කියන්නේ මැක්සි පෙරේරාත් හරි ප්‍රසිද්ධියේ ගනුදෙනු බේරගන්න කැමති කෙනෙක්. ඔහු මාත්‍ය කියලා තියෙන අවශ්‍ය වුණත් අපි කතා කරමු කියලා. ඔහු සහ මම එකට හිටගෙන ඉන්න තවමත් හේතුව ඉන්ඩස්ට්‍රි එක. කියන්නේ මේ රටේ සත්පාලන ශාස්ත්‍රයේට තියෙන කුඩම්මගේ සැලකිලි. මස් කනවා, මාළු කනවා, ඒ කර්මාන්ත පිළිගන්නේ අපහාස කරන ඒවට. මම අනිවාර්යයෙන්ම හිටගන්නේ විනිසුරුවරයා පැත්තේ නෙමෙයි ගහලයා පැත්තේ. එතන මම හිටගන්නේ මැක්සි පෙරේරාත් එක්ක. හේතුව මේ කර්මාන්තේ අමාරු කර්මාන්තයක්, දේශී කර්මාන්තයක්. මස් මාළු කන ඊට අපහාස කරන මිනිසුන්ට එරෙහිවම හිටගන්නවා. දිවර කර්මාන්තය. මම මාළු කන්නේ නැහැ, මස් කන්නේත් නැහැ, මම උඹලකට කන්නේත් නැහැ. නිකන් හිතන්න මේ සත්හාරක ඉස්සුවක් මම අනුභව කරන්නේ නැහැ. හැබැයි දිවර කර්මාන්ත වෙනුම පිළිහිටිනවා. මිනිස්සු අමාරුන් ජීවිත පරදුරු තියලා මොහොතට ගිහලා මාළු වල්ලන් ඇවිල්ලා ඒ මාළු කන මිනිස්සු අර දීවර කර්මාන්තේ නිකන් මාළුකාරයෙක් කවුද ඕකුන් ගණන් ගන්න කියලා නොසලකා හරිනවා නම් බෑනේ වසිත. රටක් සංවර්ධනය කරන්න බෑනේ. ඒතර මේ සඳහා පෙනිහිටනවා. හැබැයි මැක්සිත් ලෑස්ති ඕන මොහොතක කවුරු හරි නෑ කියනවනම් මේ කතන්දරේ බේර ගන්නත්. මම දන්න ඔහු සූදානම් බය නැති පුද්ගලෙක්. අපි දෙන බොහොම විවෘතව මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට මැක්සි සායතනේ වෙච්ච සිද්ධිය අර ඔබ කියපු වැඩසටහන් මාලාවක වැඩසටහනක් තියෙනවා. මගේ ලාස්ට් ඇඩ්‍රස් අවසන් ඇමතුම මම කතා කරනවා. එතන මැක්සි පෙරේරාත් ඉන්න යට සටහනක් දාලා තියෙනවා. එහි සටහන් කරලා තියෙනවා කවුරු හරි අභියෝග කෙරුවොත් අපි කතාත් කරමු. පැහැදිලිවම වසන් සමරසිංහ කොන්ත්‍රාත්කරුවෙක් හැටියට කරපු වැඩකි වැඩි. වෘත්ති සමිතිවල හොඳ හරස් කඩක් මැක්සි සායතන. ඒ වගේමයි දැන් බෝගල පතලත් එක්කත් අය සම්බන්ධලා වැඩ කරා. ඒකෙත් යම්කිසි ප්‍රශ්නයක් වෙලා වෘත්ති සමිති ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ පිළිබඳව ඒ වැඩේ වෙන්නේ මෙහෙමයි. 2017-18 වෙනකොට එතකොට මම මැක්සි සායතනයත් එක්ක වැඩ නවත්තලා තිබුණේ බෝගල පතලේ. බෝගල පතල කියන්නේ ලෝකේ හොඳම මීටරන් තියෙන දෙවැන්ත වැඩබිමක්. මේ පතලේ එක්තරා වැඩවර්ජනයක් සිද්ධ වෙනවා. ඒ වැඩවර්ජනය හරිම භයානක වැඩවර්ජනයක්. අඩි 1000 ගානක් යට දෝනා ඇතුලේ වැඩවර්ජනයක් කරලා වැටුප් වැඩි කරන්න කියලා මාසික දීමන වැඩි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ ජවීපේ වෘත්ති සමිතියක් තිබුණා. ඔවුන් ඊටම දරදඬු විදිහට මේ වැඩේ කෙරුවා. කලමනාකාරීත්ව උත්සාහ කෙරුවා සාකච්ඡා කරලා බේරගන්න. මේ වැඩේ කරගන්න බැරි වෙන වෙන දේශපාලන උමනාවුත් මේ මොහොතේ තියෙනවා තේරෙන විදිහට මට. ඒතරම මම අඳුරන්නේ නැහැ කිසි කෙනෙක්. ඊට පස්සේ ඔය දෙරණ අද දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහන් දැකලා බෝගල ඉහළ කලමනාකාරීත්වයේ බහරව ඉන්න ජයසිංහ පවුලේ ප්‍රධානියා සිඩ්නි ජයසිංහ මහත්මිය මට දුරකථනයෙන් කතා කරනවා. වැඩසටහන් දැකලා මගේ නම්බරේ හොයාගෙන කොහෙන් හරි දෙරණේ මං හිතන්නේ මට කතා කරනවා. ඊට පස්සේ 2018 දී අපි දෙන්න මුණ ගැහෙනවා. ඊටාම හොඳ අධ්‍යක්ෂීම් තියෙන අවුරුදු දැන් 70 ඉක්මවා ගිය පරිණත ව්‍යාපාරිකයෙක්. ඒතකොට බෝගල රජයේ සතු දේපොළක් එය පුද්ගලිකංශයට විකුණා දැමීමට අනිවාර්යයෙන් මම පුද්ගලික විරුද්ධයි. මම බෝගල ගිහිල්ලා කරන පළවෙනි කතාව. ඊට පස්සේ මම බෝගල යනවා. යන්නේ අර
මේ පැවතිච්ච කලබලකාරී තත්ත්වය සංසිඳවන්න මට සිඩ්නි ජයසිං මහත්මයා යෝජනා කෙරුවා මානව සම්බන්ධතා මාදිසා මානව සම්බන්ධතා අධ්‍යක්ෂින් පාවිච්චි කරලා මොකද්ද වෘත්ති මට්ටමින් කරන්න පුළුවන් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න කියලා. එතන මම ගිහිල්ලා ආදරණීය බෝගල කියලා වැඩසටහනක් කරනවා කරලා ගමයි ඒ වෙනකොට මේ අර වැඩ වර්ජන රැල්ල එළියට ඇවිල්ලා ඒක තවත් පුපුරලා ගිහිල්ලා ඇතුළේ කළමනාකාරීත්වය ගමයි ගැටෙනවා. එක්තරා ඉංජිනේරුවරයෙකුට පහර දීලා තිබුණා ත්‍රිවිල ත්‍රි රෝද රථ රියදුරේ. අතින් පයින් ගහලා රෝවල් ගත කරලා විශාල සිද්ධියක්. ඒ බෝගල වැඩබිම මැද්දෙන් පාරක් තින පොදු පාරක්. මේ පාර දෙපැත්තෙම බ්ලොක් කරලා සිද්ධීන් මාලාවක් වෙනවා. එතකොට මම ගිහිල්ලා සිද්ධිජයසිං මහත්මයායි මම යන්නේ මම වෘත්ති මට්ටමින් උපදේශකවරයෙක් හැටියට වැඩ කරන්නේ මේ මොහොතේ. ගිහිල්ලා ගම සහ මේ ආයතන එකතු කරනවා. ආපවර විරසකේ නැති කරලා ඉතාලම සාමාන්‍ය තත්වයකට පත් කරනවා. ආදරණීය බෝගල වැඩසටහනේ නම මම හදනවා වෙන වැඩසටහනක් මෙහෙයුමක් ඒ සඳහා සංගීතය පාවිච්චි කරලා තමයි ඒක කරන්නේ. ඉතාලම සංවාදයක් ගොඩනගනවා. එතකොට ඔක්කොම තරහ වෙච්ච එකතු වෙලා මේ අපේ වැඩබිම කියන තැනට ගේනවා. ඔය අතරේ මම වටහා ගත්ත දේ තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්ති සමිතිය කෙලින්ම කළමනාකාරීත්වයට අර විරසකව නැත්නම් ටිකක් එරෙහිව පුද්ගලික උමනාවන් සඳහා පොදු උමනාවන් නෙවෙයි කිනිකාගේ ඇජෙන්ඩා වලට යනකොට කවුන්ටර් පාර්ට් එකක් හැටියට මැනේජ්මන්ට් එකකින්ම හදලා තිනවා පෙරටුගාමි වෘත්ති සමිතියක්. එතකොට ජවීපේ මෙහෙම ජවීපේට උත්තර බඳින්න වගේ නිකන් කරට කර එතකොට වෘත්තම දෙකක් බැලන්ස් කරගන්න ලේසිනේ. හදලා තිනවා මේ පෙරටුගාමි වෘත්ති සමිතිය. ඒ පෙරටුගාමි වෘත්ති සමිතියේ කැඳවුම්කරු ඒ මොහොතේ හිටි සංකපාල කියලා හාදී. එතකොට සංකපාල කියන්නේ අත්‍තර පෙරටුගාමි පුද්ගලෙක් නෙවෙයි. නමුත් සිද්ධීන් හරියට මම දන්නේ නැහැ. කුමා ගුණරත්නම් කුමා රෝගුණරත්නම්නේ ඔහු එය පොලිසියත් එක්ක කට්ටි පැනපැන හැංගිලා හිටින කාලයක්. ඒ හැංගිලා ඉන්න කාලේ සංකපාලලා ගෙදරත් ඉඳලා තියෙනවා. ඒතර යට වෙන වෙන සම්බන්ධතාවත් ඇති. අපි දන්නේ නැතිව. කොහොම නමුත් දැන් මේ නිර්මාණය කරපු බොරු රොබින් හුඩ්ලා දෙන්න තමයි බෝගල මේ සේවක මණ්ඩලේ තොරම්බල් කර කර කළමනාකාරීත්වය තොරම්බල් කර කර යන්නේ. ජයසිංහ ෆැමිලි එක කියන්නේ හොඳ අධ්‍යක්ෂින් බහුල පරිණත පවුලක්. ඔවුන්ට මේ ක්‍රීඩාවක් වගේ පේන ඇති. ඔවුන්ට මොලේ තියෙනවනේ. ඉතින් දැන් අර අහිංසක වැඩ කරන මිනිස්සු මේක දන්නේ නැහැනේ. පක්ෂ දෙකකට බෙදිලා වෘත්ති සමිති දෙකකට බෙදිලා එහෙම යනවා. දැන් රට පුරා මේ වෘත්ති සමිති මාෆියා ඉතාම භයානක ආකාරයෙන් ආයතන තුල වැඩ කරනවා. මම මේ ගැන ජවිපේ නායකයන්ට කියලා තිනවා. ලාල්කාන්තට, වසන්ත සමරසිංහට, මට මතකයි වසන්ත සමරසිංහට නොවුනත් විජිත හේරත්ට, නලින්ද ජයතිස්සට අනිවාර්යෙන්ම ඔවුන් නිදහස් සංවාද වැඩමුළුවට ඇවිල්ලා තිනවා. උන් එක කතා කරලා තිනවා. ජවිපේ දේශපාලන ඛේදවාචකය ගැන පුබුදු ජයගොඩට, දුමින්ද නාගමුවට, ওই අන්තරේ කොල්ලන්ටත් කියලා තිනවා. ලහිරු වීරසේකරට කිව්වා මොකද්ද මේ දේශපාලනේ ඔගොල්ලෝ අධ්‍යයනය කරන්නේ මොකද්ද මේ කියන්නේ මේ මේ ධනවාදී ඇතුළේ කුණු කාණුවක් වෙලා වෘත්ති සමිති. එතකොට එහෙම සංවාදිකුත් තියෙනවා මේ සිද්ධින් ඉතින් පරිස්සමට අවශ්‍ය පරිදි කතා කරමු. අනිවාර්යයෙන්ම මෙය ධනවාදී තුල පාවිච්චි කරන මෙවලමක්. එතකොට දැන් මේ වෘත්ති සමිති වල ඉන්න සමාජිකයන්ට යම්කිසි ගෙවීමක් කරන්නේ. එතකොට ඒ හරහා දැන් දැන් වර්තමානයේ වෘත්ති සමිතියේ වැඩිපුරම ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ. එතකොට JVP එකට විශාල වශයෙන් මේකේ සල්ලි හම්බෙනවා. එතකොට මේ සල්ලි වලට මොකද්ද වෙන්නේ? මේ ඇයි මේ කියන්නේ මේ සල්ලි වලින් ඒගොල්ලෝ කරන්න දේ මොකද්ද ඒගොල්ලෝ? ලොකු ප්‍රශ්නයක්. ඔබ අහන ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් රුපියල් 100 250 අතර ගානක්. මේ ගාන එහෙම වෙන්න පුළුවන්. 100 අනිවාර්ය යවම. රුපියල් 50 නෙවෙයි 100. එතකොට 250ක්ද විය හැකි අතර ගානක්. ඔබ බැඳිච්ච වෘත්ති සමිතිය ගෙවන්න ඕන ඔබ. ඔබ නෙමෙයි ගෙවන්නේ අතර. ඔබ ගිල කැටේට දානවා නෙමෙයි. ඔබේ වැටුපේ රුපියල් 100ක් කපලා කළමනාකාරීත්වය විසින් චෙක් පතකින් යවනවා වෘත්ති සමිතියට. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ දල වශයෙන් මං හිතන 50,000කට වැඩි ප්‍රමාණයක් ඇති රටේ වෘත්ති සමිතිය. ඒ ලක්ෂයක්ද විය හැකි දන්නේ ප්‍රමාණය. එතකොට රුපියල් 100 කියලා ගත්තොත් ලක්ෂයක් නා ලක්ෂයකින් රුපියල් 100 ගානේ මාසෙකට ජනතා විමුක්ති පෙරමුණේ පෙට්ටියට වැටෙනවා. පෙරටුගාමින්ටත් ඒ වගේමයි. පෙරටුගාමින් ගිහිල්ලා හැම තැනම වෘත්ති සමිතිය හදනවා. හැම තැනකම. එතකොට අහිංසක මිනිස්සුන්ගේ වැටුපෙන් රුපියල් 100ක් හරි 250ක් හරි මෙහෙම ගාන කැපි 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 යනවා. මේ වගේන් තමයි තවත් ආදායම් බොහොමයක් තියෙනවා ওই පක්ෂවලට. ප්‍රධාන වශයෙන් ජවීපේ පෙරටුගාමි ඔවුන් ඔය මේ සපකන් ධම්මික පෙරේරා ජීවිපිට එක්ක ළඟින්ම සම්බන්ධයක් තියෙනවද? අනිවාර්යම තියෙනවා. ඒ කියන්නේ මට මතකයි මම 2010 2016 අවුරුද්දේ
මම දෙරණ අලුත් පාර්ලිමේන්තුව නිතර යන එනකොට මම මාදිසා මානව සම්බන්ධතා උපදේශකවරයෙක් කියලා දැනගෙන අපි අතර සාකච්ඡාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ දිලිජ් ජයවිත සමන් අතර ඔබට බලන්න පුළුවන් චාපෝන් මීඩියා එච්.ආර්. හැපි ෆ්‍රයිඩේ ට්‍රයඩ් කියලා දෙනවා. මේ ට්‍රයඩ් එක දිලිජ්ගේ ප්‍රධාන මූලස්ථානය ඇතුළෙත් මම ඔය හැපි ෆ්‍රයිඩේ කියලා වැඩසටහනක් තියෙනවා. ඒකට මට එන්න කියනවා. ඉතින් මම තමයි ආරාධිතය. මමගේ අදහස් බෙදාගන්න වැඩසටහනක් තියෙනවා. ඔබට බලන්න පුළුවන්. ඒ කෙටි වැඩසටහනක් වීඩියෝ කරලා තියෙනවා ට්‍රයඩ් එක ඇතුළේ. ඒ දවස්වලම මේ මාධ්‍ය සහ මානව සම්බන්ධතා පිළිබඳ මගේ යෝජනාව මම වෙන විදිහකට මේ ශ්‍රම බලකාය මෙහෙවන්න ඕන කියලා හිතන නිසා ඒ සාකච්ඡාවකට දිලිජ් ජයවීර මට යෝජනා කළ ධම්මික පෙර මුණ ගැහුණා 2016 වගේ මට මතක. ඒ කියන්නේ ඔහුට අතිවිශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා. ඒ 50000ක් 60000ක් විය හැකියි. මට මතක 60000ක් කියලා කිව්වා කියලා. ඒ කාලේ ධම්මිකේ මම දිලිතුයි සැහැණ සාකච්ඡාවක් කෙරුවා. ඒ මොහොතේ ඔහු පැහැදිලිව මට කිව්වා ධම්මික පෙරලා ඔහු ඔහුගේ සේවක පරම්පරාව මෙහෙවන්නේ ජවිපේ හරහා කියලා. එතකොට මට කිව්වා අපි යමක් කරනවා නම් එතන ගැටුමක් ඇති නොවෙන්න ඕනි කියලා. ඉතින් මම කෝ ඒක හරියන්නේ නැහැ කියලා කොහොමත් ඒ වැඩේ කෙරුන්නේ නැහැ. දැන් මම පෞරුෂයේ ගොඩනගෙන අර බොරු වෘත්ති සමිති වෙනුවට වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සංවාදයක් ගොඩනගන්න. හිමිකාරීත්වයේ සහ ශ්‍රම බලකාය අතර. එහෙම තමයි මගේ උත්සාහය යෝජනාව වෙනම ඩිස්කෝස් එකක් මම පොතක් ලියලා තියෙනවා ලයිෆ් ටු එක්ස්පීරියන්ස් කියලා සිංහල පොතක්. නම ඉංග්‍රීසින් තියෙන්නේ. ඒ අනුව මේ මාධ්‍ය සහ මානව සම්බන්ධතා කියන්නේ අලුත් යෝජනාවක් මගේ. ඒ ක්‍රියාත්මක කරන්න නැතුව හරි ගියේ නෑ. ඒ වෙලාවේ පැහැදිලිවම ධම්මික කිව්වා එහෙම තමයි කියලා. ඒ කියන්නේ ජවිපේ මේ සමග තමයි වැඩ කරන්න කියලා. ඊළඟට ඔබ හොයලා බැලුවොත් ඔය පළවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය විවෘත කරන්න යන්නේ ධම්මික පෙරමුණ. ඔහු තමයි රිබන් පට්ටි කපන්නේ ගිහිල්ලා. ඔහුත් සෑහෙන මුදලක් උතන්ට ආයෝජනය කරලා තියෙනවා. වසන්ත සමරසිංහ සමග සමීප සම්බන්ධතා තියෙනවා ධම්මික පෙරමුණට. ඊළඟට මේ ධම්මික දිලිත් එකට වැඩ කරන්නේ කොහොමත් ගෝටයික් යලි. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ජවිපේ සම්බන්ධතා ජවිපේක දිලිත් ජයවිරත් ඉතාම සමීපයි ධම්මික පෙරේරත් ඉතාම සමීපයි. දැන් හැබැයි ධම්මික පෙරේරත් ජනාධිපතිවරණයට ඉල්ලන හින්දා දිලිතුත් ජනාධිපතිවරණයට ඉල්ලන හින්දා දැන් දෙරණ යන්න බෑනේ දෙන්නට. එතකොට ධම්මික පෙරේරා දැන් කැපිටල් මහරජාත් එක්ක සෙට් වෙලා කොහොමත් ජවිපේ පෙරටුගාමි කැපිටල් මහරජාත් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඔබ බලන්න නිතරම වෘත්ති සමිති නිකන් කෙකර ගාන කතන්දර ජනමාධ්‍යවල පොඩි කෑල්ලක් දානවා නිවුස් ෆස්ට් වලට. එතකොට මේ අතර අන්තර් සම්බන්ධතා ඔක්කොම එක වගේ. ධම්මික පෙරේරා දිලිජ් ජයවීර ආපහු ගෝඨාභය රාජපක්ෂ ආයි රනිල් වික්‍රමසිංහ ආයි වසන්ත සමරසිංහ ආයි ජෝසප් ස්ටාලින් ආයි දැන් ඔබට පේනවා සමන් රත්නප්‍රිය ජනාධිපතිවරයාගේ වෘත්ති සමිති පිළිබඳ මහා එක ජංගි අරගලෙන් එන්නේ. එතකොට අන්තර් සම්බන්ධතා බලන්න ආපහු රවි කුමුදේශ එතකොට රාජිත සෙනාරත්න ඖෂධ මාෆියාව ඒ වගේ කතා එක්කිනෙකට ගැට ගැහිලා තියෙන්නේ. මහින්ද ජයසිංහ ජවිපේ යලි ගෝඨා රනිල් ඔහොමම විශාල අන්තර් සම්බන්ධයක් තියෙනවා. එතකොට ධම්මික පෙරේරත් එක්ක අනිවාර්යෙන්ම ජවිපේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ ප්‍රසිද්ධ සම්බන්ධයක් අනිවාර්යෙන්ම ඔහුගේ සේවක මහා බලෑණිය ජවිපෙත් එක තමයි එහෙමයි. ජවිපේ ඩීල් එක හොඳටම දන්නවා. ඔව් දැන් එතකොට අය දැන් JVP එක හැමෝටම හොරු හොරු කිය කිය යනවා. දැන් JVP කියන්නේ අර කලිසම් දෙන්න යාළුවෝ කියනවා, සපත්තු දෙන්න යාළුවෝ කියනවා, බෙල්ට් එක දෙන්න යාළුවෝ කියනවා. එතකොට දැන් අරගොල්ලෝ කොහොම හරි ප්‍රොපගන්ඩා කරනවා. මේගොල්ලෝ මිනිස්සුන්ගේ සල්ලි එකගෙන ඒකෙන් සුරසැප විඳිනවා. දැන් අනු කුමාර ගත්තත් තාමත් මිල අධික ඇඳුම් අඳින අපිට දැන් පේනවා වර්තමානය තුළ. එතකොට දැන් බලන්නේ JVP එකත් හොරු නේද මෙහෙම බලයි අර සියලු පක්ෂවල මගේ යෝජනාව සියලු පක්ෂ නායකයෝ මම හොරු කියනවට වඩා කැමති කියන්නේ තක්කඩි කියලා. තක්කඩිය කියන්නේ හොරෙකුට එහා කෙනේ. දැන් හොරා කියන්නේ වසිත දැන් කවුරු හරි ඇවිල්ලා ඔබේ ගෙදර හිමින් වැටෙමින් ගල පොල් කඩනවනේ. පොල් කඩන් යනවා පොල් ගෙඩි 10ක් විතර. හොරෙක්නේ. හැබැයි තක්කඩිය කියන්නේ ඊට වෙන එකෙක්. ඒ කියන්නේ මේ තක්කඩි කැමැතිල හොරකමක් තියෙනවා. වංචාව ඒ ඔක්කොම තියෙනවා. ඊට එහා නිකන් නෑ වගේත් ඉන්නවා. ඒක තක්කඩි කමක්. මං හොයනවා දේශපාලන තක්කඩි කමක්. ඒ තමයි හොඳම වචනේ හොයනකොට හම්බ වෙන. මම කියනවා සියලු දේශපාලන පක්ෂ නායකයෝ තක්කඩි. මිනිස්සු රවට්ටනවා. හොරා කනවා. මේ තක්කඩි කම දැන් ඔබ අහන හින්දා ජනතා විමුක්ති පෙරමුණට අදාළ හොඳ කතාවක් තියෙනවා. එක දිගට මේ කතාව කියලා තියෙනවා. අනුරු කුමාර දිසානායක රාජපක්ෂ පාලනය තුල මිහින්නේ ආයතනය රාජපක්ෂ පාලනයේ විසින් මේ කරපු මහා අපරාධයක් විදිහට හංවඩු ගහනවා. ඇත්තටම මිහින්නේ වැඩක් නැහැ. මිනිය දේශීය ව්‍යාපාරයක් හැටියට නෙමෙයි ගොඩනගන්නේ නිකන් පෞලි වැඩක් හැටියට. නැත්නම් ඇත්තටම හොඳයි. අපිට දේශීය ගුවන් සමාගමක් තියෙන එක. ඒ එහෙමම නෙමෙයි. අපි දැක්කනේ ඉතින් නාමල් රාජපක්ෂ කරපු වැඩ නිල් බලකාය හැම හදාගෙන. එතකොට එහෙම පිස්සුවක් නේ ඒක.
එතකොට මහජන දේපොළ විනාශ කිරීමක් තමයි. එක දිගටම අනුර කුමාර දිසානායක ඒ කාලේ කියන මිහින්යා ගැන. ඔබ පරණ වීඩියෝ සටහන් අරන් බලන්න හැම කතාවකටම කියන මේ අපේ රටේ මහජන දේපොළ විනාශ කරන්න සැප ගන්න හදපු මේ සමාගමක් උන්ගේ වැඩක් කියලා. එහෙම කියන අතරේ ඔහුගේ පුත්‍රයා අයර්ලන්ත පුත්‍රයා කියලා මම කියන්නේ කසුන් දිසානායක. අයර්ලන්තේ ඉන්නේ ඔහු දැන් ඇවිල්ලා දැන් නැහැ අයර්ලන්ත තමයි ඉන්නේ. ඔහු ඒ දවස මම මේ නම නොකිය ඉන්නම්. ඔහු ඒ දවස විවාහ වෙන්න හිටපු තරුණිය. දැන් ඔහුගේ බිරිඳ. ඒ කියන්නේ එතකොට අනුර කුමාර දිසානායකගේ ලේලිය. ඒ කාලේ වෙන්න ලේලිය. ඇයව මිහින්යායකට දානවා. දාන්නේ නාමල් රාජපක්ෂ. නැත්තම් කවුරු හරි මේ වැඩසටහන බලන කෙනෙක් අනුරට කතා කරලා Zoom meeting එකක් කරමු. එතකොට පැහැදිලිවම අනුර කුමාර දිසානායක මිහින්යායකට බනිනවා ගමේ උන් චූන් කරනවා. ගමේ මිනිස්සු පිස්සු වට්ටනවා වට්ටලා ඒ මහා ආර්ථික අපරාධයක් කියන මිහින්යායකට තමන්ගේ පුතා බඳින්න ඉන්න තරුණියව දානවා නාමල් රාජපක්ෂට කියලා. එතකොට මේක මේ තමයි මේ දේශපාලන තක්කඩිකම. දැන් හොරකමකට එහා එකක් නෑ වගේ ඉන්නවා. දැන් වසන්ත සමරසිංහ ඉන්නේ නිකන් කාල් මාක්ස් වගේ. පෙනුම විතර වෙනස්. දැන් ෆෙඩ්‍රික් ඒංගල්ස් වගේ. චේ ගුවේරා වගේ. හැබැයි කරන්නේ ඒව නෙමෙයි. කරන්නේ සම්පූර්ණ අනිත් පැත්තේ වැඩ. දැන් මගේ යෝජනාව වසිත මේ වසන්ත සමරසිංහ ඇතුළු මේ දේශපාලන තරවකාරයන්ගේ වෘත්ති සමිති නායකයන්ගේ ගිණුම් පරීක්ෂා කරන්න ඕනේ. වත්කම් හොයන්න ඕනේ. මම කියන්නේ ඔබට කියන්නේ මොන තරම් සුපිරි ජීවිත ගත කරනවද? කොහොමද මේ ව්‍යාපාර කරන්නේ? ඔවුන්ට තිබෙන මහා ධන සම්පත්. විජිත හේරත් නාරාහෙන් පිට ප්‍රදේශයේ ව්‍යාපාර තිබෙන බව කියවෙනවා යකඩ වෙලදාම. ඒතර ඔහු කියන මේ මගේ වයිෆ් ගේවා කියලා. එතකොට වසන්ත සමරසිංහට තමුත්තේ ගම මට මතක. ඒ පැත්තේ ඒ නම වෙනස් වෙන්න පුළුවන්. ඒ පැත්තේ ඔහුට විශාල ගොඩනැගිල්ලක් තියෙනවා අය. ඔහු ඉස්සර ටියුෂන් ගුරුවරයෙක් කිය. දැනුත් එතන ටියුෂන් පන්ති කරනවා අය විශාල ආදායමක් ලබනවා මේ ගොඩනැගිල්ලෙන් කියලා මට සමහරු කියලා තියෙනවා. එතකොට දැන් ලාල්කාන්ත ගත කරන ජීවිතය ඇහුවාම කියන්නේ මගේ දුව එංගලන්තින්නේ මගේ පවුල සල්ලි වලින්. එහෙමනේ කියන්නේ. දැන් කුමා ගුණරත්නම්ගේ පවුලින් ඕස්ට්‍රේලියාවේ. දැන් කොහේ දැන් මෙහෙම ජීවත් වෙන මුදල් නැහැ මේ වසිත. කොහෙන්ද මේ මුදල්? එතකොට මේ මුදල් යට තවත් කළු සල්ලි තියෙන අතරේ මේ වෘත්ති සමිති කතන්දරේ තියෙන අනිවාර්ය. තියෙන්නේ නැහැ. දැන් දල වශයෙන් 10000ක් ඉන්නවා නම් අපි හිතමු පෙරටු ගාමිට 10000ක් ඉන්නවා නම් වෘත්ති සමිති මේ සමාජික සමාජිකාවන් તો රුපියල් 100 වැඩි කිරීම 10000. හැම මාසෙම 20 ගණන් වල යනවා. එතකොට මේ යට විශාල දේශපාලන තක්කඩිකමක් තියෙනවා අනිවාර්යයෙන්. මේවා දේපොළ පරීක්ෂා කිරීමෙන් තමයි හොයන්න පුළුවන්. ඉතින් ඒත් හරි අමාරුයි. අපි දැන් කොහොමද පිටරට ඉන්න මිනිස්සු සල්ලි හොයන්නේ? එහෙම ක්‍රමයක් නෑ. නමුත් මේ ඛේදවාචකය. පැහැදිලි ඛේදවාචකය. ඒ වගේම අය දැන් අදට දැන් අපි යම් කිසි කර්මෝඩියක් සමාජගත කරා. ඒ වගේම දැන් අයියත් සඳහන් කරා සමන් දේශප්‍රිය සහ රවි කුමදේශ් අපි තව සමන් රත්නප්‍රිය සමන් රත්නප්‍රිය සමන් රත්නප්‍රියයි රවි කුමදේශ් සහ අනිත් එක්ම ජෝසප් ස්ටාලින් පිළිබඳවයි සමාජය පිළිබඳ පොඩි දැනුවත් කිරීමක් කරලා අදට අපේ සංවාදයේ අදට නවත්තුමයි ඒ තුන්දෙනා ගැන අයියා දන්න කරුණු සමාජගත කරගන්න. ජෝසප් ස්ටාලින් මට මතකයි සයිටම් විරෝධී අරගලේ වෙලාවේ මාත් එක්ක සයිටම් විරෝධී වේදිකාවට ගැවසුණා. කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ මෑන්ව. ඒ කියන්නේ ඇත්තටම මේ ජවීපේ පෙරටුගාමි අන්තරේ ගණන් ගත්තේම නැහැ ජෝසප් ස්ටාලින්. ඔන්නේන අරේන අන්නේම තමයි තිබුණේ. මිනිහා පැත්තකටලා හිටියේ. එතකොට මේ අරගලයත් එක්ක තමයි එකපාරටම ජෝසප් ස්ටාලින් නිකන් පිම්බිලා ඉන්නේ. ඒකේ තේරුම ජෝසප් ස්ටාලින් නැත්තෑ නෑ කියන්න ඕන. ඔහුට දෙමළ ඩයස්පොරාවේ අඬුපණු සමග සම්බන්ධයක් තියෙනවා අනිවාර්යයෙන්. මොකද ජංගි අරගල සම්පූර්ණ මෙහෙවන්නේ දෙමළ ඩයස්පොරාව ඇතුළු වෙනත් කණ්ඩායම්. අපේ ගම්බලෙවුන් කණ්ඩ බොන්න ගිහිල්ලා කක්ක දාලා චූදාල් නිදා ගන්න ගිහිල්ලා හෝමෝසෙක්ස් කරන්න ගිහිල්ලා බොන්න ගිහිල්ලා ඔය ගංජා ගහන්න ගිහිල්ලා ඕවනි කතන්දර විනෝදෙට ගිහිල්ලා බලන්න ගිහිල්ලා ඕම සෙනග. මේක මෙහෙවපු කණ්ඩායම් දැනගෙන කරේ. ඒතර උන්ට අනිවාර්යෙන් කොහෙන් හරි මුදල් එන්නේ අපි දැක්කනේ කන්නේ ගෝල්ෆෙස් ජීවිතේ. ඒ කියන්නේ ෆ්‍රෙෂ් ජූස් නම් ෆ්‍රෙෂ් ජූස්, කොෆි නම් කොෆි, ටී නම් ටී, වතුර බෝතල් කන්න බොන්න සැප කනේ නිතිය. ඕක නිකන් කරන්න බෑ. රුපියල් මිලියන බිලියන ගණක වැඩක් ඕක. ඒතර ඒ සියල්ල දැන් ඉවරයිනේ. ඒතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරන්න තමයි වැඩේ කරේ. ඒතර ජෝසප් ස්ටාලින් එකපාරට වීරයෙක් වෙලා එන්නේ හැම channel එකකම පෙන්නනවා. දැන් ටිකක් අඩුයි. ඒ දස්වල රටේ නායකයා වගේ. යකෙක් වගේ. ඇතර නිකන් මට පේන්නේ නිකන් මේ මකරාක්ෂෙක් වගේ. බැලුවාම නේ සතෙක් වගේ කතා කරන්නේ ගුරු විදුහල්පතිවරු මේ කැලේ.
ඒ වගේම ජෝසප් ස්ටාලින් කියන්නේ ගුරුවරයෙක් මම දන්න විදිහට. ඔහු වැටුප් ගන්නවා. රුපියල් 50,000කට එහා වැටුපක් ලැබෙන්න ඕන පොතේ හැටියට. එතකොට වෘත්ති සමිති පිටින් නිදහස් වෙලා නිකන් ඉන්නවා. මේ ප්‍රශ්නේ මෙහෙමම තියෙනවා රවි කුමුදේෂ්ට වැටුප් ගන්න ව්‍යාපාරිකයෙක් රවි කුමුදේෂ්. කොළඹ වටේටම ඔහුගේ පුද්ගලික රසායනාගාරය තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ ඔය ඔහු මේ පරිපූර්ණක වෛද්‍ය සේවාවට සම්බන්ධයි. පරිපූර්ණක වෛද්‍ය සේවාව පිළිබඳ අකඩමියක් තියෙනවාලු තොරතුරු දන්නේ නැතාම ඒ ඔහුගේ ලු. එතකොට රාජසිනරත්නත් එක්ක සම්බන්ධ ඖෂධ ජාවාරම් වට කරගෙන එහෙම තමයි ඉන්නේ රවි කුමුදේෂ්. මම ඔහු දන්නවා ලක්කඬ ගුවන්විදුලි අපි දින එකට වැඩ කරනවා. හරියටම 1998 99 2000 ඒ අතර කාලේ. එතකොට ඔහු තාක්ෂණික නිලධාරියෙක්. ගුවන්විදුලි සංස්ථාවේ ලක්කඬට වැඩ කෙරුවා. ඊට පස්සේ MLT කෝස් එක කළා උතන්ට එන්නේ. සමන්රත් අප්‍රිය මට මතකයි ඒ කාලේ අර වවුල් බෑග් එක කරේ දාගෙන යනවා එනවා. මම දන්නා තරමට ඔහු හෙද නිලධාරියෙක් නෙමෙයි. මුරුත්ෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ වගේම ඔහු නිකන් පුද්ගලෙක්. එහෙම නෙවෙන්න නිවැරදි කරන්න කිව්ව අපි. ඉතින් වෘත්ති සමිති හරහා මෙහෙම ධන කුවේරේ බෝඩ් පත් වෙන කොහොමද? පාර්ලිමේන්තුවට වෙන අන්තිමට ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන්රත් අප්‍රිය. දල වශයෙන් වසිත සාමාන්‍ය රුපියල් ලක්ෂ 2-3ක පඩිත් ගන්නවා ඇති. ඊට අම අධ්‍යක්ෂ ජනරාල් කියන්නේ ලොකු ධූරයක්. ඊට අමතරව ඔහු නඩත්තු කරන වාහන දැසි දසු දීලා ඇති මිලියනයකට වඩා මුදල් වියදම් කරනවා දැන් මේ වෙනකොට. සමන්රත් අප්‍රිය නඩත්තු කරවන ආණ්ඩුව. එතකොට මම මේක ඔබට උදාහරණ කියන්නේ. එතකොට මේ යට තිබෙන කතා ඊටම බරපතල කතා. දැන් රවි කුමුදේෂ් කියන එක්තරා කාන්තාවක් වැඩසටහනක් කරලා තිනවා. ඒ බලන්න පුළුවන් අන්තර්ජාලය තියෙනවා. ඒ කියන්නේ මම වැඩසටහනක් කරලා තිනවා. රවි කුමුදේෂ් ප්‍රතික්ෂේප කළා නෑ. ඔහු යාපනයේ ද්‍රවිඩ පවුලකට සම්බන්ධ සමාජිකයෙක්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි ජාතිය. නමුත් ඔහු දෙමළ ඩයස්පෝරාවට LTTEට සම්බන්ධ තරව් කරුවෙක් කියලා කාන්තාව කියනවා. එතකොට මේ රට අරාජික කරන්න ජංගි අරගලේ මෙහෙමන්න ඔවුන් සම්බන්ධ වුණේ. ඇස් දෙකෙන් ලේ පෙරෙනමනේ. කාගේ බලයේද මේ රවි කුමුදේෂ් කියන්නේ? මම දන්නා මේ ඉතාලම කවුරුවත් එහෙම ලොකුවට ගණන් ගත්ත සම්බන්ධතාවක් තිබිච්ච පුද්ගලෙක් නෙමෙයි. දැන් ඔය මට රවිලා හම්බ වෙන කාලෙ වෙද්දි මම ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ යුද අධිකරණයකට ලෑස්ති වෙන මං මගේ අරගලේ පටන් අරන්. නිකන් ගානක්වත් නෑ ඒවා. ඒ කතාවත් කරන්නේ රවි කුමුදේෂ් ඒ කාලේ. ලක්කඬට එනවා කරන වැඩක් කරනවා මේ ගන්න දේ ගත්ත හිමීට යනවා. එක පාට උන් මේ වීරය බවට පත් වෙන්නේ ඊනිය යහපාලනයත් එක්ක. මං හිතන්නේ ඔහු යනවා නෝවේ පුහුණුවකට. මගේ මතකේ හරිනම් රවි කුමුදේෂ්. එතකොට මේ කතා අපි දන්නේ නැහැ මොනවද කියලා. හොයන්න ඕනේ වෙනම. කොහොමද රවි කුමුදේෂ් කෙනෙක් හැදුනේ එක පාර්තම? ජෝසප් ස්ටාලින් හිටියා නමුත් පිම්බුණා. සමරත්න ප්‍රිය හිටිය පිම්බුණා. සමරත්න ප්‍රියට ඔය සුනාමි කාලේ මේ දූෂණ වංචා ක්‍රමිකතා චෝදනාවක් තියෙනවා. මුදල් හොරකම් කරා කියලා. අපි දන්නේ ඒව ගැන. හොයන්න ඕන. ඉතින් මේ සියල්ල දිහා බැලුවහම පේනවා මේ රට අන්ධගෙන ඉන්න වෘත්ති සමිති. දේශපාලන නායකයෝ වගේම තක්කඩි වෙලා තියෙන වසිත මේ කතාව වැදගත් වෙන ඔබේ සංවාදය. දැන් මිනිස්සු මේ පාරවල් හොයන් ඉන්නවනේ. මෙන්න ප්‍රශ්නේ මෙන්න උත්තරේ. දැන් ආයතනයක වැඩ කරන පුද්ගලයෙකුට හිතනවා මෙන්න ප්‍රශ්නේ ජනාධිපති විධායක ජනාධිපති ධුරේ පාර්ලිමේන්තුව මෙන්න උත්තරේ වෘත්ති සමිති. බලන් ගියාම වෘත්ති සමිතිය දේශපාලන බල අධිකාරිය දෙකම එකක්. මේ දේශපාලන තක්කඩිකම පරාජය නොකෙරුවොත් අපි වලේම තමයි. ඒ අනුව මේ වෘත්ති සමිති තක්කඩි දේශපාලනේ අපි වහාම පරාජය කරන්න මැදිහත් වෙන්න ඕනේ. ගොඩක් ස්තුතියි අයිය අද දිනේ අපිව දැනුවත් කෙරුවාට. එතකොට මේ වෘත්තිය සමිති මාෆියාව අනිවාර්යෙන් පරාජය කරන්න ඕනේ. ඒ පිළිබඳව අනිවාර්යෙන් මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ. මේක බලන් ඉන්න දෙයක් වසිත එක දෙයක් අමතක වෙන කලින් මට මේ දැන් මේ පහුගිය දවස්වල තිබ්බටි අර ෆූටා GMOA කණ්ඩායමත් එක්ක වරායේ කම්කරු විශේෂයෙන්ම ලංකා විදුලිවල මණ්ඩලයේ බදු ගෙවන්න බෑ කියලා සෙල්ලමක් දැම්මනේ. ඒ බොරු සෙල්ලම්. හැබැයි ඒ බදු ගෙවන්න බෑ කියන්නේ ලක්ෂයකට වැඩි අය. ඒකට අපිට පේනවා මේ කම්කරු විදිහට පෙනී හිටින අයත් කම්කරු කිව්වට මේ සොච්චන් අටුපට වැඩ කරන්නේ නෙමෙයි. ලක්ෂ ගණන් පඩි ගන්න. ඒ වෙනම කතන්දරයක්. එතකොට වෘත්ති සමිති කියන්නේ බොරු ඒවට සම්බන්ධ කම්කරු යයි කියා ගන්න එවුනුත් කම්කරු නෙවෙයි. ලොකු ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න අපිට. ගොඩක් ස්තුතියි අයියේ. එතකොට අපි මේක බලන් ඉන්න අයට කියමු වෘත්ති සමිති මාෆියාවලට අහු වෙන්න එපා. ඒගොල්ලෝ විවිධ පුද්ගලයෝ සමාජය කියන්නේ මාධ්‍යයට ඇවිල්ලා විවිධ ප්‍රකාශ කරනවා රට බේදගන්න රටට ආදරේ වශයෙන් බලයියත් මේ ඔක්කොම කොන්ත්‍රාත්කාරයෝ මුදල් ඉපෙයීම වෙනුවෙන් තමන්ගේ රට පාවා දෙන්න තමයි මේ වෘත්තීය සමිතිවල පෙරමුණේ ඉන්නේ. එතකොට ඉදිරියේදීත් අපි මේ වගේ සංවාදයක් ගොඩනගමු අයියේ. ගොඩක් ස්තුතියි අද අපිට ලබා දෙනු වටිනා දැනුම් සම්භාරය පිළිබඳව.
අපි යලිත් වතාවක් කතා කරමු. මේ ඊටාම සරලව මෙතන වෙන්නේ මේ දැන් ස්වාමියා දැන් මම ආයතන හිමිකරුවා නම් මම කරන වැඩේ දැන් ඔබ වෘත්ති සමිති නායකයෙක් ඔබ තමයි වසන්ත සමරසිංහ. මම මොකක් හරි ක්‍රමයකට ඔබව සම්බන්ධ කරගෙන ඔබට යම් මුදලක් දීලා ඔබට බහර දෙනවා මගේ සේවකයෝ 500. සේවකයෝ දන්නේ නැහැ මේක අපි දින හොරෙන් කරන්නේ මේ වැඩේ. ඒතකොට සේවකයෝ 500ට ගිහලා ඔබ කියන්නේ මට විරුද්ධ කතා. ගිහලා කියනවා දැන් දැක්කනේ ලොක්කගේ වාහනේ. ඌ තමයි කියන්නේ. ඌ යනවා කෝටි 10ක වාහනයක උඹලා යන්නේ බස් එකේ නේ. ඉතින් මිනිස්සු ඇත්තනේ. දැන් ওই මැක්සිස් ආයතනේ එක්තරා පුද්ගලෙක් මට මැසේජ් එකක් කියවලා තිබුණා මේ අපි දැන් අරගල කරන්නේ ප්‍රාග්ධනියත් එක්ක කියලා. මිනිහා දන්නේ නැහැ මම දන්නවා පුද්ගලයා පව් ඒ කියන්නේ මේ ඉගෙනගෙන හිම නැහැ. මිනිහා දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ප්‍රාග්ධනිය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. වසන්ත සමරසිංහ කියලා. ඒ කියන ටෝන් එකත් එක්ක මිනිස්සු ඇත්ත කියලා හිතනවානේ ඇස් දෙක ලොක් කරගෙන දැන් ලාල්කාන්ත වසන්ත සමරසිංහ කතා කරද්දි මිනිස්සුන්ගේ ලේ හෙල්ලෙනවා ඇඟේ. ඇත්ත කියලානේ හිතන්නේ. එතකොට දැන් සේවකයෝ බාර දුන්නාම ඔබට මට කරන්න තියෙන්නේ දැන් මට ඕනි හිතන්නකෝ දැන් මොකක් හරි සේවකයන්ගේ ප්‍රශ්නයක් විසඳන්න ඕනි මට ඕන විදිහට. මම ඔබට කියනවා ඒ මට ඕන විදිය සේවක ඉල්ලීමක් හැටියට ගේන්න කියලා. නිකන් ඒතර ඔබ කරන වැඩේ සේවකයන්ට කියලා බොරු කියලා අන්දල අරමෙ කරලා පොඩි විරෝධතා ව්‍යාපාරයක් ගොඩනගලා ඒ ඉල්ලීම කරනවා මගේ. දැන් මට ඕනි මට සිද්ධ වෙලා තියෙන රුපියල් 10,000කින් පඩි වැඩි කරන්න සේවකයන්ට. මොකක් හරි නෛතික තත්වයක් මත. හැබැයි එහෙම කරන්න බෑ මට. මම කරන්න යන්නේ රුපියල් 3,000කින් පඩි වැඩි කරන්න. මම ඔබට එමීට කියන මේ කතන්දරේ. ඔබතුම වසන් සමරසිංහ. ඔබ සේවකයෝ ඔක්කොම කුලප්පු කරලා අපි අපේ පඩිය රුපියල් 3,000කින් වැඩි කරගන්න ඕනේ. සේවකයෝ ආසයිනේ. දැන් ඇත්තටම 10,000කින් වැඩි කරන්න ඕන මම. ඒතර ඔබ සේවකයෝ ඔක්කොම කුලප්පු කරලා කෑක් ගාලා විරෝධතා ව්‍යාපාරයක් ගොඩනගලා මගේ වාහනේ වට කරලා මම ඊට පස්සේ එකඟ වෙනවා. රුපියල් 3,000කින් පඩි වැඩි කරන්න. දැන් වසන්ත සමරසිංහ ඔබ වීරයෙක් වෙනවා. සේවකයෝ තව තව එකතු වෙනවා. මගේ වැඩෙත් කරා මම ඇහැක් ගහන්න නිකන් ඉන්නවා. ඊළඟට මගේ ආයතනේ වහන්න ඕන. දැන් මම මොකක් හරි මනි ලොන්ඩරින් කේස් එකකට අහු වෙලා මගේ බිස්නස් එක දැන් ලෙඩක් හෙට අනිද්දා. මාව අහු වෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මට පුළුවන් ඔබට කතා කරලා ඇතුලේ කලබලයක් ඇති කරන්න කියලා. මේ බිල්ඩින් එකත් ගිනි තියන්නේ කියලා අනම්මනම් ඔක්කොම ටික කියලා හිමින් මාරු වෙනවා. එච්චරයි. ඔබත් එක ඩීල් එකක් දැම්මා ගාණක් දැම්මා. කතා කරගෙන ඔබේ බැංකුවට ඒක ගිණුමට අතට කොහොම හරි. ඔබ වැඩේ දෙනවා. සේවකයෝ අවුස්සලා හැරෙම කළා මගේ වාහනෙටත් ගහලා බිල්ඩින් එක ගිනි තියලා මං හිමීට මාරුපා CID එක හොයනකොට විමර්ශන පටන් ගන්නකොට මම ලංකාවෙත් නැහැ. මුකුත් කළලත් නැහැ. එතකොට නියම් කාටත් හොයාගන්න බෑනේ බසිත. ඒ තරම් භයානකයි වෘත්ති සමිති. ඔය ඔබට උදාහරණ කිහිපයක් කිව්ව ඉස්සරහට අපි කවුරුහරි අභියෝග කෙරුවොත් තටියක් පල්ලෙහාට යන්න මට තව හුඟක් තොරතුරු තියෙනවා. මං අර මාධ්‍යට සම්බන්ධ සහ ඒ ආයතන වලට සම්බන්ධ නිසා මම දන්න නිසා ප්‍රධානින්ව කතා කරමු අභියෝග කෙරුවොත්. දේශීය ව්‍යාපාර වැටෙනවද නැත්නම් දැන් මේ කතා කරන ව්‍යාපාර බහුජාති සමාගම් නෙමෙයි කක්වත්. ඒතර මේ සමාගම් ටිකත් වැටලි ගියොත් අපරාදෙනි. අපි කතා කරමු අභියෝග කෙරුවොත් නෑ කිව්වොත් විතරක් අපි ඉන් ඩීටේල් යන් තොරතුරු ගන්න පුළුවන් අවශ්‍ය පුද්ගල සම්බන්ධ කරවන්න පුළුවන් මට. මම ඔය කියන ආයතනවල මාධ්‍ය සහ මානව සම්බන්ධතා උපදේශකවරයෙක් හැටියට ඉන්නේ. ඒ කියන්නේ ඇඩ්වයිසර් ටු ද චෙයාර්මන්. මම උඩින් එන්නේ. ඉතින් මට හරි ලේසියිම අවශ්‍ය මිනිස්සු සම්බන්ධ කරලා කවුරු හරි නෑ කිව්වොත් සාක්ෂි එක්ක කතා කරන්නත් පුළුවන්. අපි එහෙම ඕන වුණොත් කරමු. එහෙනම් අයිය අපි ඉදිරි සංවාදයකදී හම්බෙමු. හරි වාසිත හරි. ජය වේවා. ජය වේවා. ජය වේවා.